අපි ආණ්ඩුව හැදුවේ 2015 අධ්‍යාපනයේ වගේ ඒවට ප්‍රමුඛත්වය දෙන්න හිතාගෙන සෞඛ්‍යයට ප්‍රමුඛත්වය දෙන්න හිතාගෙන ඒ නිසා තමයි මොන මොන ප්‍රශ්න තිබ්බත් මොන මොන අර්බුද තිබ්බත් අපි ඒ අර්බුදවලට මූණ දෙමින් ප්‍රශ්නවලට මූණ දෙමින් අපි ඉස්සරහට ගියා ඒ නිසා තමයි අධ්‍යාපනයේ මෙච්චර වෙනස්කම් කරන්න පුළුවන්කම ලැබුණේ අද ගුරු පුහුණුවට විශාල මුදල් ප්‍රමාණයක් දැම්මා විදුහල්පතිවරු අධ්‍යාපන පරිපාලනය අය අපි 2000කට වැඩි ප්‍රමාණයක් විදේශීය පුහුණුව ලක් කරලා තියෙනවා. ඩිජිටල් පන්ති කාමර ඇති කරලා දැන් ඩිජිටල් පන්ති කාමරත් එක්ක ගුරු පුහුණුව කරන්න ගුණාත්මක අධ්‍යාපනය වර්ධනය කරන්න අවශ්‍ය පියවර අරගෙන තියෙනවා කියන එක තමයි නාසර් කියන්නේ. දෙමව්පියෝ දරුවන්ව අර ගිහිල්ලා පන්ති කාමරේට ඔබලා ටියුෂන් පන්තියට ඔබලා ආපහු ගිහිල්ලා දරුවව ගෙදර ගේනවා වෙනුවට කරුණා කරලා ගෙදර ඉඳගෙන දරුවන් එක්ක ඔවුන්ගේ පන්ති දෙමව්පියෝ ගන්න. අර පන්ති කාමරේ උගන්වන්නේ දෙපැත්තටම පවුරු බැඳගෙන ගිහිල්ලා විභාගේ පාස් වෙන්න විතරයි. ඊට පස්සේ මුකුත් කරන්න බෑ. මම පාසල් ගිය කාලේ කවමදාවත් කිසිම විෂයකින් මම ටියුෂන් ගත්තේ නෑ. එදා ඒ අධ්‍යාපන පද්ධතිය තිබුණ වෙනස. අපේ ගුරුවරු පාසලේ උගන්වනවා හරියට. මගේ පන්ති කාමරේට එන්න මොකද ඒරෙන්නේ නැත්තම් කියලා කියන්නේ මගේ ටියුෂන් පන්තියට එන්න කියලා කියන්නේ. අපි කිව්වොත් මිස් තේරුවේ නෑ ඒ කිව්ව දේ කියලා. එහෙනම් ඉන්න පුළුවන්මාරෙන් පස්සේ මම තව පැය දෙකක් ඉඳලා උගන්වන්නම් කියලා උගන්වනවා. ටියුෂන් පන්තියට එන්න කියලා ඒවට අය කරන්නේ. මක්ම දුරුල ලන් ටියුෂන් උගන්වනවා නිසා අනිවාර්යෙන් ටියුෂන් දෙන එක නම් සම්පූර්ණ විනාශයක් දරුවගේ. හොඳට ඉගෙන ගන්න හොඳට විභාග පාස් වෙන දරුවන් පමණක් නෙමෙයි හොඳ මිනිස්සු අපි මේ පාසලෙන් බිහි කරන්නට උත්සුක වෙමු කියලා මම යෝජනා කරනවා.